අද බංගලිදේශ රත් වූ ඉරණම අපේ රටට පැය කිහිපයකින් අත්වෙන්න තිබුණ අවස්ථාව තිබුණා. හැබැයි මේ එදා වෙච්ච සිද්ධි දාමය කරයකින් සිද්ධ වුණේ නෑ. ආරචිට සිල්ලම ඇතුමත් ඉන්න වෙලාවේ එතුමත් 2022 මැයි 10 වෙනිදා ට්විටර් පණිවිඩයක් මගින් එතුමාගේ ට්විටර් සමාජ ජාලාවේ පණිවිඩයක් දාලා තිබුණා. මේ සිටුවේෂන් එක ග්‍රේව් ගොයින් ටු බී අන් ඉවිලබල් ජයන්ටික් චැලෙන්ජස් ෆෝ එනිවන් ටු සේව් ශ්‍රී ලංකා ගෝටා ගෝ කියලා එතුමා ටැග් කරලා දාලා තිබුණා. ඉතින් මම කියන්නේ ඒ මැයි 9 වෙනිදා රට අරාජක වුණාට පස්සේ මේ රට බාරගන්න ආරාධනා කරා හිටපු ජනාධිපතිතුමා, හැබැයි කවුරුත් බාරගත්තේ නැහැ. ඒකට මනාව සහතික වෙන ඔප්පු කරන්න පුළුවන් සාක්ෂිය තමයි අපිට මේක බාරගන්න බෑ, මේක ඉතාමත්ම බාරගන්න පුළුවන් මට්ටමක නැහැ, ඒ අභියෝගය බාරගන්න පුළුවන් මට්ටමක නැහැ. ඒ වගේම රටේ ආර්ථික සහ ආරක්ෂාව ඉතාමත්ම දරුණු විදිහට කඩාගෙන වැටලා, ඒ නිසා මේක බාරගන්න පුළුවන් මට්ටමක හැකියාවක් අපිට නැහැ කියන අදහසක් විශේෂයෙන්ම ඒ විපක්ෂය තුළින් ජනිත වුණා. හැබැයි මදුර විතානගේ මැතිතුමා, මම හිතන්නේ දැන් රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ කණ්ඩායමෙන් ඡන්දෙ ඉල්ලන්න අවශ්‍ය නිසා මේ අපේ ප්‍රදේශයේ දැවැන්ත ප්‍රහාරයක් මට එල්ල කරා. හැබැයි ඉතින් මදුර විතානගේ මන්ත්‍රීතුමා ගිහිල්ලා අපේ ප්‍රදේශයේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට ඡන්ද දෙන්න කියලා කිව්වහම ඒකේ රියැක්ෂන් එක මොකක්ද කියලාත් මම දන්නවා. හරි, ඉතින් මේ කට්ටිය ගිහිල්ලා කොහොමද වෙස්මාරු කරලා මෙච්චර කාල එක තැනක ඉඳලා තව තැනකට මාරුනේ කොහොමද කියලා මට නම් තේරුම් ගන්න අමාරු. මොකද අපි එක්සත් ජාතික පක්ෂයේ සම්පූර්ණ කණ්ඩායම සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක ආවා. ඇවිල්ලා එක්සත් ජාතික පක්ෂයේ අපි අයිඩියොලොජි එක DSN නායක මැතිතුමාගේ ඉඳලා අපි අරගෙන යනවා. අපි ඉස්සරහටත් ඒ ප්‍රතිපත්තියම තමයි ඉන්නේ. හැබැයි මොවුන් සම්පූර්ණම අංශක 180ක් වෙනස් වෙලා දැන් එක දෙයියෙක් වැඳලා දැන් තව දෙයියෙක් වඳින්නේ. මිනිස්සු එච්චර ඔලමොට්ටලෝ මොඩියෝ නෙවෙයි මේ කට්ටිය කියන දේවල් විශ්වාස කරා. දැන් එතුමා සභාගත කරයි කියලා කියනවා මගේ මැයි මාසේ 10 වෙනිදා ට්වීට් එක. ඒ මුළු ට්වීට් එකම සහ ඒ ට්වීට් එකේ කන්ටිනියුේෂන් එකක් තියෙනවා. ඒ ඔක්කොමත් සභාගත කරනවා මම ගරු සභාපතිතුමා. මමත් දැක්ක තැන් තැන් වල මේ මගේ නම කියලා නොයෙකුත් මඩ ප්‍රචාර ඉදිරිපත් කරන හදනවා. මේක මෙහෙමයි තියෙන්නේ. මම කියවන්න. Had 3-hour meeting with Governor Central Bank Treasury Secretary with Sajith Erand and Kabir. Situation grave. Going to be unbelievable gigantic challenge for anyone to save Sri Lanka. Go to go home. මොකද එදා වෙනකන් ගරු කතානායකතුමා ඔබතුමා හිටියා. අර නිවාඩ් කබ්‍රා ලතන වාඩි වෙලා මේ මෙතන දැන් මහ ලොකුවට කතා කරන මිනිස්සු 17 පාරක් මේ පාර්ලිමේන්තුවට කිව්වා මේ කලබලේ වෙන්න කලින් මිනි මැරෙන්න කලින් බංගලොත් වෙන කලින් IMF එකට ගිහිලා මේ ප්‍රශ්නේ බේර ගන්න කියලා. ඔබතුමාත් එක්ක මට හොඳට මතකයි පන්සලක වාඩි වෙලා උත්සවයකදී ඔබතුමා මගෙන් අහුව හර්ෂ මොකද්ද කරන්න ඕනේ? මං ගියා ගරු කතානායකතුමා IMF එකට කියලා මේක බේර ගන්න. දියේ ගිලෙන්න කලින් බේර ගන්න. එහෙම කරා නම් අද තාම ගෝඨාභය රාජපක්ෂ තමයි ජනාධිපති මෙතන. මේglColor කවුරුත් රනිල් වික්‍රමසිංහ මහත්තයත් එක්ක යන්නේ නැහැ. එතනට වෙලා ඉන්නවා පයිප් පයිපර්ලා වාගේ. දැන් තමයි මෙතන ඇවිල්ලා මහා ලොකු දේශනා කරන්නේ අපිට. ඒක ඉතුරු කතාව කියවන්න. Further clarification. I referred earlier to the lack of funds in the treasury due to massive loss. උංගන්න කියන්නේ මොකද්ද කියලා? ආර්ථික විද්‍යාවේ මොකද්ද කියන්නේ කියලා මූලිකව හරය තේරුම් ගන්න. මොකද අපිට කිව්වා බදු අඩු කරාට බදු ප්‍රතිශත අඩු කරාට බදු අඩුුන්නේ නැහැ භාණ්ඩාකාරයේ සල්ලි තියනවා කියලා. එදා තමයි නන්දලාල් සහ මහින්ද සිරිවර්ධන නන්දලාල් මේ වීරසිංහ ඇවිල්ලා අපිට පෙන්වලා දුන්නේ මෙන්න තියෙන සල්ලි ටික. හරි, නන්දලාල්ගෙන් අහන්න. නන්දලාල් මේ පාර්ලිමේන්තුවේ මහ බැංකුවේ අධිපති භාරයේ ආරාධනා කරාම ගෝඨාභය රාජපක්ෂ මට කෝල් එකක් දුන්නා. පළවෙනි පාර මේක කතා කරන්නේ මේක පබ්ලික්ලි. කෝල් එකක් දීලා මගෙන් අහුවා හර්ෂ මෙහෙම ආරාධනාවක් තියෙනවා. මම ඇවිල්ලා මේක බාරගත්තොත් විපක්ෂයෙන් ඒ අපිට සහයෝගය දෙනවද කියලා. මම කිව්වා නන්දලාලුවා බය නැතු වෙන්න. විපක්ෂයේ සම්පූර්ණ සහයෝගය ඔබතුමාට දෙනවා කියලා. අපි බය වුණේ නැහැ. ඒ සහයෝගය අපි දුන්නා. එදත් දුන්නා අදත් දෙනවා. මොකද ප්‍රොෆෙෂනල් වැඩක් කරන මිනිහෙක්ට කකුලෙන් අදින්න අපේ අවස්ථාවයක් නැහැ. හරි, ඉතින් අපි ඒ අවස්ථාවේදී ඒ සහයෝගය එදා නන්දලාලට දුන්නා. මම චැලෙන්ජ් කරනවා කෝල් එකක් දීලා මේ ඕන කෙනෙක්ට එයාගෙන් අහන්න පුළුවන්. අපිට මෙතන බොරු කියන්න අවස්ථාවයක් නැහැ. ඊළඟට ඒක තව ට්වීට් එකක් තියෙනවා. මෙන්න අහගන්න. The truth is bitter.
but this is the truth. ඊට පස්සේ කැපිටල් අකුරෙන් කියලා තියෙනවා we will find a way out. We will find a way out. All citizens of Sri Lanka must rally together. Think of the country before self. Let us get together, put the shoulder to the wheel and get out of this mess. The Rajapaksa got us here. But first, Gota got to go. ඒක තවත් ට්වීට් එකක් තියෙනවා. මොකද ට්වීට් එකේ වචන කිහිපයි දාන්න පුළුවන් ඔබතුමා දන්නවා. Some are misinterpreting my previous tweet. I mentioned the economy, enormity of the challenge. Please note that I am not afraid of any challenge. Not afraid of any challenge. Also, I have nothing more to offer but sincerity, transparency, honesty and technical knowledge of the subject. Enisa, vaakya ka kaalak kiyawala madagahanda pa. මුළු වාක්‍යම කියවන්න. මේ වාක්‍ය කියලා තියෙනවා හර්ෂ අඩිසිරිවලා, ඉරාන් වික්‍රමරත්නලා, කබින් රෂීම්ලා, සජීව ප්‍රේමදාසගේ නායකත්වයෙන් මේකට ගන්න කිසිම බයක් නැහැ, කිසිම පැකිලීමක් නැහැ කියලා. ට්වීට් එක සභාගත කරනවා නම් මුළු ට්වීට් එකම සභාගත කරන්න. හරිද? මේක වුණේ 10 වෙනිදා. එදා හැන්දෑවේ මොකද වුණේ? ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අපිට එන්නයි කියලා කිව්වා. අපි ගියා. කවුද ගියේ? රංජිත් මද්දුම් බණ්ඩාර, කබීර් හසීම්, ඉරාන් වික්‍රමරත්න, මම. 8ට මීටම පටන් ගත්තේ. අද මේ කතා කියනවනේ, හරි පරණ කතා මමත් කියන්න. 8ට මීටම පටන් ගත්තේ. 10යි 20යි මීටම ඉවරනකොට පෑ දෙකමාරා. කවුද හිටියේ? රමේෂ් පතිරණ, නාලක ගොඩේවා, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා. අපෙන් ඇහුව මොකද කරන්නේ? අපි කිව්වා අද කතා වෙන්නේ මොකද්ද? නීති සංගමයෙන් ඉදිරිපත් කරලා තියෙනවා වැඩපිළිවෙලා. ඒ නීති සංගමයෙන් ඉදිරිපත් කළ තියෙන වැඩපිළිවෙල තමයි අපි දිගින් දිගටම සාකච්ඡා කරේ. මට මතකයි පබ්ලික් ලයිබ්‍රරියේ අරගලේ කට්ටිය ඇවිල්ලා කතා කරනකොට විපක්ෂයේ අපේ පක්ෂයේ වෙනුවෙන් අපි සම්බන්ධ වුණේ රංජිත් මද්දුම් බණ්ඩාර මහත්මයයි මමයි. අපේ ප්‍රතිපත්ති මොකද්ද කියලා අපි අරගලේ නායකයන්ට කිව්වා. සියලු දෙනා කතා කරා බාය ඇසෝසියේෂන් එකේ ප්‍රපෝසල්. මොනවද ඒකේ තිබුණේ? ඒකේ තිබුණේ වහාම 20 වෙනි ව්‍යවස්ථාව අයින් කළා, 21 වෙනි ව්‍යවස්ථාව හැටියට 19 වෙනි ව්‍යවස්ථාව ගේන්න. මොකක්ද ඒක තිබිච්ච වැරද්ද? ඒක තමයි අපි කිව්වේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට. 2, රංජිත් මද්දුම් බණ්ඩාර ප්‍රයිවට් මෝෂන් එකක් දාලා තිබ්බා ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන්. ගෝඨාගෝ හෝම් කිව්වේ ගෝඨාභය මහත්තයාට ගෙදර යන්න කියලා විතරක් නෙවෙයි, සිස්ටම් එකක් චේන්ජ් කරන්න කියලා. ඒ සිස්ටම් එක චේන්ජ් කරනකොට අපි කිව්වා එහෙමනම් මේ ජනාධිපති ක්‍රමය වෙනුවට පාර්ලිමේන්තුවේ ඒ ක්‍රමවේදයක් ගේන්න ඕනේ කියලා. ඒක මිනිස්සු ඉල්ලුවා. ඒකයි අපි කිව්වේ. ඊළඟට මොකද්ද කිව්වේ? මේ තියෙනවා සභාගත කරන්න මේවා ඔක්කොම නිකන් අපි කැමති නැහැ අනවශ්‍ය විදියට මිනිස්සුන්ගේ මඩ ගන්න. අපි කවදාකවත් පුද්ගලිකව කිසිම කෙනෙක්ට චෝදනා කරලත් නැහැ, කරන්න බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. නමුත් සත්‍ය කතා කරන්න ඕන. 3 වෙනිය මොකද තියෙන්නේ? ඉන්ටරිම් කැබිනට් එකක් දාන්න කියලා තියෙනවා 15 දෙනෙක්ගෙන් සමන්විත. 4 වෙනියට මොකද තියෙන්නේ? ඊට පස්සේ තියෙනවා පාර්ලිමේන්තුව මේ ජනාධිපතිවරය ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් මාස 15කින් සාකච්ඡා, මාස 15කින් මේ වෙන විදිහට සාකච්ඡාවක් ආරම්භ කරන්න කියලා. ඔබතුමා හොඳටම දන්නවා මේ කතාව. ඊට පස්සේ කියලා තියෙනවා ඡන්දයක් ලබා දෙන්න හැකි ඉක්මනින් අලුත් පාර්ලිමේන්තුවක් නිර්මාණය කරන්න කියලා. ඔන්න ඔය නීති ඇසෝසියේෂන් එකෙන්, බාය ඇසෝසියේෂන් එකෙන් ගෙන අපි යෝජනාවලියක් එක තමයි අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයත් එක්ක එදා පැය දෙකකුත් විනාඩි 20ක් සාකච්ඡා කරේ. නැතුව සජීව ප්‍රේමදාසට පුද්ගලික දෙයක් ගැන නෙවෙයි, ඒවා නෙවෙයි. එක වෙලාවක ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අපෙන් ඇහුවා ඕගොල්ලෝ කියන්නේ මට සති දෙකකින් යන්නද? අපි කිව්වා නෑ සර්, එහෙම කතාවක් නෙමෙයි මෙතන තියෙන්නේ. අපි කාලය අරගෙන මේක හරියට කරමු. ඒකයි කතා වුණේ. නැතු පුද්ගලික දේවල් නෙමෙයි. ඊට පස්සේ දවසේ මොකද්ද කරේ? ඊට පස්සේ දවසේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජාති ආමන්ත්‍රණය කළා, මේ කතාව කිව්වා. මේ කතාව කිව්වහම ඊළඟ දවසේ පාන්දර අපි ලියුමක් ගහලා කිව්වා එහෙමනම් අපි සාකච්ඡා කරමු ටෙක්නිකල් ඩීටේල්ස්, මොනවද පවර් ෂෙයරින් එකේ, කොහොමද පවර් ට්‍රාන්සිෂන් එක වෙන්නේ, බලය වෙනස් කරන එකේ ටෙක්නිකල් ඩීටේල්ස් මොනවද කියලා. ඒ අතරතුරේ තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා ගිහිලා මේක කරේ. ඒ නිසා කිසි දවසක චෝදනා කරන්න එපා අපි මේක ගන්න පැකිලුණා කියලා. කිසි දවසක චෝදනා කරන්න එපා අපි පැනලා ගියා කියලා. බොරුවට අපේ ට්විටර් වලින් භාගයක් දාලා භාගයක් කියන්න එපා. තව කතාවක් තියෙනවා. ඊට පස්සේ සබ්රි කතා කරා. දැන් සබ්රිත් මං ගැන නොයෙකුත් දේවල් කියනවානේ. සබ්රි ඉඳන් කියනවා, සබ්රි ඇමතිවරයා ඉඳන් කියනවා මම කිව්වලු වැඩේ අමාරුයි කියලා මේ මීටිමෙන් පස්සේ. ඔව් කිව්වා තමයි. අපිට එච්චර කල් කිව්වා පට්ටපල් බොරුනේ. අපි දැනන් හිටියද? අපි දැනන් හිටියේ නැහැ. මුදල් කමිටුවේ සභාපතිකමවත් අපිට දුන්නේ නැහැ. ඔබතුමාට හොඳට මතකයි. අපිට දුන්නේ නැහැ.
ඕගොල්ලෝ ස්ටෑන්ඩිං ෝඩස් වෙනස් කරලා මුදල් කමිටුවේ සභාපති කරේ ඕගොල්ලන්ගේ පක්ෂය මන්ත්‍රී කරේ. අපි දැනගෙන හිටියේ නෑ. ලක්ෂ්මන් කිරියල මහත්තය ගමනකෙන් ඇහුවම එදා පාලිමේන්තුවේද එතකොට තමයිකිවේ ඩොලර් මිලියන් හතලිහයි තම අපට තියෙන කියලා විස්සයි කියලා මං ඇහවා. ඉර්වසේ සබ්‍රීදන් කියනවා මම කිවලු වැඩේ අමාරුයි හැබැයි මන් නොකියා කිව්වලු බාරගණ්ඩ බැහැ කියලා. නොකියා කියන්නේ කොහොමද ගරු කතානායකතුමා? කිව්වනම් කිව්වා, කිව්වේ නැත්තම් කිව්වේ නැහැ. අහලා බලන්න. එයා ප්‍රෙස් එකක් තියලා කියනවා PMD එකේද කොහෙද? නොකියා කිව්වලු. නොකියා කියන්නේ කොහොමද? එයා ඥානක්ද? මගේ හිත කියන්නේ එයාට පුළුවන්ද? ඉතින් කතානායකතුමා අපි මේ ප්‍රශ්නේ දැනගෙන හිටියා. ඒක තමයි 2020 අපි ආපු පළවෙනි දවසම කිව්වේ IMF එකට යන්න කියලා. මෙතන හිටපු මහා විශාරදය මොකද කිව්වේ? නෑ 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 එහෙම ඕනේ නෑ, අපිට පුළුවන්, අපිට පුළුවන්, අපිට පුළුවන් කියලා කිව්වා. අපිට විරුද්ධ වුණා, පුළුවන් කියලා කිව්වා. අන්තිමට විනාශ වුණා. ඉතින් ඒ නිසා ගරු කතානායකතුමනි, ඒ ඔය දේ වෙනස් කරන්න ඕනේ. අපිට පුද්ගලයෝ සමග කිසිම ප්‍රශ්නයක් නෑ. හරි, අපි දේශපාලනය කරාට අපි මනුෂ්‍යව හැටියට අපිට සහයෝගයෙන් වැඩ කරන්න ඕන. හැබැයි අසබ්ද කතා කියන්න එපා. අපි මුළු ට්විතරකම සභාගත කරනවා. දැන් බංගලදේශ ගැන කතා කරනවා. බංගලදේශ මොකද වුණේ? බංගලදේශ වුණේ ඒ කට්ටියක් විතරක් සල්ලි ටික එකතු කරගත්තා, මිනිස්සුන්ට අමාරු වුණා. ඊට පස්සේ කිව්වා මේක වෙනස් කරන්න කියලා, වෙනස් කරේ නැහැ, වෙඩි තිබ්බා. ඊට පස්සේ යන්න වුණා. දැන් තේරුම් ගන්න දෙයක් මේකේ තියෙනවා, ලෙසන් එකක් තියෙනවා. ඒ ලෙසන් එක තමයි, ඔව් අපි රිෆෝම් ඕනේ, අපිට මේ ආර්ථිකය ප්‍රතිසංස්කරණ ඕනේ. හැබැයි ඒ කරන අතරවාරේ සමස්ත ජනතාවට යම් කිසි විදියකට ජීවත් වෙන තත්ත්වයකට මතු කරන්න හැකියාවක් තියෙන්න ඕනේ. ඒකට අපිට අවශ්‍ය වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. ඉතින් ඒ නිසා තමයි ගරු කතානායකතුමනි, ආර්ථික පරිවර්තන පනතේ පවා හරි අපි වෙනස්, අපි කිව්වා අපි මේකේ මූලික හරයට අපි එකඟයි. මූලික හරයට එකඟ නැත්තේ නෑ නෙමෙයි. නමුත් මෙතන අපි විරුද්ධ වෙන්නේ IMF එකත් එක්ක එකතු වෙච්ච සම්පූර්ණ ටාගට් එක මේක නීතියක් හැටියට ක්‍රියාත්මක කිරීම කියලා. ඉතින් ඒ නිසා අපි තේරුම් අරගෙන තියෙන්නේ මේ ආර්ථිකය ප්‍රතිසංස්කරණය කළ යුතුමයි. එහෙම නැතුව කවදාකවත් මෙතනින් ගොඩේන්න බෑ. මං අහගෙනයි අපිත් එක්ක මේ අපේ මේ මේ විපක්ෂයේ ඉන්න එක කණ්ඩායමක් ගියා උසාවියට. උසාවියට ගිහිල්ලා කිව්වා ආර්ථිකය ආනයන ආදේශන වලට ප්‍රමුඛතාවය නොදෙන, ඩොලර් ඉතුරු කර ගැනීමට ප්‍රමුඛතාවය නොදෙන අපනයන අභිමුඛ ආර්ථිකයක් කරහා වෙනස් කිරීම අපේ ව්‍යවස්ථාවට පටහැනි. ඒ නිසා තුනෙන් දෙක ඡන්දයක් විතරක් නෙවෙයි ජනමත විචාරණකුත් ඕනේ කියලා. අපි විරුද්ධ වෙනවා ඒ මතයට. අපි එක අංශක 180කින් එතන විරුද්ධ වෙනවා. මොකද අපිට කිසි දවසක අපිට අවශ්‍ය වෙන 100%, 10% ආර්ථික වර්ධනයක් ලබා ගන්න බෑ ආනයන ආදේශන වැඩපිළිවෙලක් කරහා. ඇත්ත වශයෙන්ම ඔය දැන් මහ ලොකුවට කතා කරන කට්ටිය 1994 ඉඳලා මොකද්ද කරේ? 1994 ඉඳලා කරේ ආනයන ආදේශන කරා, රාජ්‍ය සේවයට මුල් තැන දුන්නා, රජයේ ආයතන පටන් ගත්තා. එක යාලයින් එකක් නෙමෙයි, යාලයින් දෙකක් පටන් ගත්තා. අවසානයේදී කරගන්න බැරුව මහා විශාල ණය අරගෙන බංගලොත් වෙච්ච තත්ත්වෙට ගියා. සීතකල මාළු උක්සීනි, බීට්සීනි, උක්සීනි, ඊළඟට කිරිවලින් පැවරුම්, යෝගට්, අනම්මන, මේ ඔක්කොම දිනා මේ ඔක්කොටම කෑමට එහෙමනම් 10%ක වැට් එකක් ගහනවා. නැත්තම් නැගිටලා කියන්න කරන්නේ නැහැ කියලා. කියන්න නැගිටලා ගහන්නේ නැහැ කියලා කෑමට 10%ට බද්දක් කියන්න. මම අභියෝග කරනවා. ඇමතිවරයා ඉන්නවා, අභියෝග කරනවා. මේ ඕගොල්ලන්ගේ ප්ලෑන් එක මේ කෑම වලට 10%ක් වැට් එක ගහනක නෙවෙයිද? කවුරුත් මේකට උත්තරයක් දෙන්නේ නැහැ. සුරින් සුරින් හරිද? ඒ නිසා ගරු කතානායකතුමනි, අපිට ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ ප්‍රතිපත්තිය තමයි අපේ රිෆෝම් ඇන්ඩ් රිලීෆ්. රිෆෝම් කියන්නේ ආර්ථික ප්‍රතිසංස්කරණය කරනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉදිරිපත් කරපු රිෆෝම් එක ගැන අපිට ගැටලුවක් නැහැ. කෙලිම කියනවා. හරි, ඒ නිසා ඒ රිෆෝම් එක අවශ්‍යයි. හැබැයි ඔහුට අමතක වෙච්ච දේ, ඔහුට කරගන්න බැරි දේ, ඔහුට තේරෙන්නේ නැති දේ තමයි රිෆෝම් විත් රිලීෆ්. රිලීෆ් ඒ කියන්නේ යම් කිසි විදියකට ඒ ප්‍රතිසංස්කරණ කරනකොට අමාරුවට පැටලෙන ජනතාව කොහොමද බේරගන්නේ?
අවසාන වසේ මංකයන්න අරු කතානාගතුමන සමහරු කියනවා ඊස්පිල්ලක් පාපිල්ලක් වෙනස් කරන්න අයම ෆෙක්ගරීමට මෙ මොඩ කජුද මොනවදම පිස්සනේ මේ මිනිස්සුන්ට කිවහම යන්න කියල දෙදාසිසදල බෑබෑ ඕන්නෑ දන්න අපිට පුළුවන් කියපු හාදයෝනේ මේ සෙට්ටක ඒකොල්ලොකොද අපිට කියන්නේ ඉස්පිල්ල පාපිල්ලක් වෙනස් කරන්න කිය මේ මාර කතාවන්නේ අපිට කියනවද ඔය ගොල්ලෝ ඔය අස්සංකරපු එග්‍රීමන්ටක ඉස්පිල්ල පාපිල්ලක් වෙනස් කරන්න බෑ කියලා කියන්නට නැකිටලා පුළුවන්න ජගතෙක් උගතෙක් සූරියෙක් ඉන්නවනම් කියන්න අපි වෙනස් කරනවා අපි වෙනස් කරනවා ඒ වෙනස් කරන්නේ මොකද ඕගොල්ලොන් මේක බෑ කියද්දි එපා කියද්දි ඕන්නෑ කියද්දි අපි ගාන හදලා පෙන්නලා දීලා තියෙනවා මේක කර හැටි ඒ නිසා සජිත් ප්‍රේමදාස ඊළඟට මේ රටේ ජනාධිපති වෙන පුද්ගලයා පීට බ්‍රුවර්ගේ මූණට කතා කරලා කිව්වා ඇස් දෙකට ගිය සතියේ පීට ඉට් ඉස් විත් රිෆෝම් ඇන්ඩ් රිලීෆ් වි ආර් ගෝයින් ටු ඇමෙන් දිස් ඇග්‍රීමන්ට් රට කියලා හිටියා කබිරුයි මමයි දීර්ඝව එක්ස්ප්ලේන් කරා මම මූලික වශයෙන් කියන්නම් කියලා මම නවත්තන්නම් එක මේ IMF ඇග්‍රීමන්ට් එක ස්ට්‍රක්චරල් ප්‍රොබ්ලම් එකක් තියෙනවා ඒ තමයි ඔවුන් කියන්නේ ඩෙට් ඉස් ඩෙට් growth is growth ඒ කියන්නේ ණය ණයමයි වර්ධනය වර්ධනයමයි අපි එතන නැහැ එතකොට මේකේ ව්‍යුහාත්මක වෙනසක් කරන්න සිද්ධ වෙනවා ඇයි අපි නැත්තේ ණය කිව්වහම දේශීය ණය විදේශීය ණය අපේ ප්‍රශ්න තියෙන විදේශීය ණයවල එහෙමනම් growth is growth no growth is not growth සමහර වෙලාවට අපනයන අපි අභිමුඛ වර්ධනයකින් ඩොලර් රුපියනවා හැබැයි දේශීය නිෂ්පාදන ක්‍රියාවලියකින් රුපියල් රුපියනවා අපිට අවශ්‍ය වෙන්නේ ඩොලර් ණයකවන්න ඩොලර් එහෙමනම් අපිට අපනයන අභිමුඛ ආර්ථිකයක් හරහා ඩොලර් හොයන වර්ධනයක් අවශ්‍ය වෙනවා එතකොට මේ link එක අපිට හදන්න වෙනවා ඒ නිසා තමයි හොඳට අහගන්න අපි කියනවා අපි අපනයන අභිමුඛ ආර්ථිකයක් ක්‍රියාත්මක කරන්න අපනයනයට එන මේ රටේ ව්‍යවසායකයොන්ට ඒ අවස්ථාව දෙනවා ඒ බදු අපි වෙනස් කරනවා